වෙරළු කියන්නේ අපේ රටේ බහුලවම වැවෙන පළතුරක්නේ. ඒත් ගොඩක් අය වෙරළු භාවිතා කරන්නේ නම් අච්චාරු වලට විතරයි. ඒ නිසාම අපි හිතුවේ වෙරළු වලින් රසවත් පානයක් හදාගන්න හැටි ඔයාලට කියලා දෙන්න. පානය හදාගන්න කලින් අපි පොඩ්ඩක් බලමු වෙරළු වල තියෙන ගුණ ගැන. වෙරළු කියන්නේ විටමින් C, පොටෑසියම්, කැල්සියම්, ඛනිජ ලවණ, කාබෝහයිඩ්‍රේට්, ෆොස්ෆරස් කියන පදාර්ථයන්ගෙන් පිරි පුන් පළතුරක්. ඒ නිසාම වෙරළු විවිධ මුත්‍රා රෝගවලටත් රක්තවාත ඇති අයට වගේම ලප කැලල් නැති කර සමේ වියළි පොදුරු කරන්නටත් උපකාරී වෙන පළතුරක්. ඒ වගේමයි පණු රෝගවලටත් වෙරළු ගොඩක් හොඳයි. දැන් අපි බලමු වෙරළු වලින් ප්‍රණීත පානයක් සාදා ගන්න ආකාරය. මේ සඳහා ඔබට අවශ්‍ය වන්නේ ඉදුණු වෙරළු ගෙඩි 20ක් පමණ, සීනි සහ ලුණු වතුර ලීටර භාගයක්, දෙහි උෂ සහ අවශ්‍ය නම් පොල් කිරි කෝප කාලක් විතරයි. මුලින්ම වෙරළු ටික සෝදා පිරිසිදු කර එහි ඇති වෙරළුවට ඉවත් කර බ්ලෙන්ඩරයකට දමා වතුර හා සීනි අවශ්‍ය පමණ දමා බ්ලෙන්ඩර් කරගන්න. පසුව මේ බීම සාදන භාජනයකට දමා ඔබට අවශ්‍ය ප්‍රමාණයට ලුණු හා සීනිද දමා පානය කරන්න පුළුවන්. මෙයට වැඩි රසක් දීමට දෙහි යුෂද ස්වල්පයක් දමා මිශ්‍ර කරගන්න. ඉතින් ඔයාලා මෙම ප්‍රණීත වගේම ගුණදායක පානියත් හදා බලන්න. මේ වගේම ඔයාලගේ ජීවිතේ නිරෝගී කළ හැකි තවත් වීඩියෝ එකකින් යලිත් හමු වෙනතුරු මම ගිහින් එන්නම්. මම අංජලී.